බලය ලැබුණොත් රාජපක්ෂලා ඒ කඳුරෙන් සොරාකාපු මුදල් නැවතත් ලබාගන්නේ කොහොමද? ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තමයි මිනිස්සුන්ට තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අනුර සහෝදරයා මේකට උත්තර ලබා දෙන එක වඩාත් සුදුසුයි කියලා. මම හිතන්නේ අපි මේ පිළිබඳව අධ්‍යයනය කරන්න අපි නීතිජ කණ්ඩායම්පත් කරා. මේ නීතිජ කණ්ඩායම් ප්‍රධානී අපි හර්ෂ නානෙක්කාරත් නීතිතුමත් මෙතන ඉන්නවා. මම හිතන්නේ දැන් බොහෝ අය කියන මේක කරන්න බැරි වැඩක් කියලා. කරන්න බැරි වැඩක් දූෂිතයකට. මේක කරන්න පුළුවන් වැඩක් අදූෂිත ව්‍යාපාරයකට. ඒ අපිට අපේ රටේ නීතියේ ප්‍රශ්නයක් නෑ. අපිට මුදල් විසුද්ධි කරන පනත තියෙනවා. මුදල් උපයාගත්තු ආකාරය පෙන්වන්න බැරි නම් ඒ දේපල පවර ගන්න පුළුවන්. ඒතරම් බලවත් පනත. පොදු දේපල පනත තියෙනවා. රාජ්‍ය දේපල වලට රුපියල් 25,000කට වඩා වැඩි අලහබාණි කරොත් බේල් නෑ. පොදු දේපල පනත. ඔයාලම උදාහරණයක් කියන්නම්. අර විශ්වවිද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණයක් කරලා පාර්ලිමේන්තුවේ වටරවුම ගාව පඹේ පිච්චුවා. පොලිසිය නඩුව දැම්මේ පොදු දේපල පනත යටතේ. පඹයා පිච්චීම නිසා පාරේ තාරවලට වුණු හානිය රුපියල් 75,000යි කියලා. බේල් ලැබුණේ මාස 6කට. මොකද පොදු දේපල පනත. ඊළඟ තියෙනවා අල්ලස්සෝ දූෂණ කොමිස් සභා පනත. ශක්තිමත් පනත. අපරාධ පනත. නිසා අපේ රටේ නීතියේ ප්‍රශ්නයක් නැහැ. තව අවශ්‍ය නම් මට මතකයි අල්ලස් කොමිසම හිටපු සරත් ජයමාන්න. එතුමා විසින් අලුත් පනතකට අවශ්‍ය සාධකත් එතුම ගොඩ කරලා තිබුණා. තව අපිට නීතිය ශක්තිමත් කරන්න නම් ඒ නීති දැනට සකස් කරලා තිබෙනවා. නීති අපි ශක්තිමත් කරන්න. ඊළඟ මේ නීති ක්‍රියාත්මක කරන්න තියෙන ආයතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් දූෂණ සභාව අප විශ්වාස කරනවා මූල්‍ය අපරාධ ඒකකයක් අවශ්‍යමයි. පලිගැනීම නෙමෙයි. පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කරන කාලේ මද්‍රව්‍ය නිවාරණ ඒකකයක් තිබුණේ. මද්‍රව්‍ය ප්‍රශ්නයක් කෙනෙකුට මද්‍රව්‍ය ඒකකයක් හදනවා පරීක්ෂණ කරන්න. පරිසර ප්‍රශ්නයක් කෙනෙකුට පරිසර ඒකකයක් හදනවා. එහෙනම් මූල්‍ය අපරාධ ප්‍රශ්නයක් වෙනකොට මූල්‍ය අපරාධ ඒකකයක් හදන්න ඕන. පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භයේදී එහෙම ප්‍රශ්න නැති වෙනකොට එහෙම ඒකක ඕනේ නැහැ. ත්‍රස්තවාදී තියෙන කාලේ ඒ ත්‍රස්ත විමර්ශන ඒකකයක් හදනවා. TID එක. ඉතින් ඒ පොලිසිය පළල් වෙන්නේ තියෙන ප්‍රශ්නත් එක්ක. මූල්‍ය අපරාධ තියෙනවනේ මූල්‍ය අපරාධ ඒකකයක් අවශ්‍ය අපේ රටට. එනිසා අපි ඔය පෞගිය ආණ්ඩු විසිරුවහන් ලද මූල්‍ය අපරාධ ඒකකය යලි පිටවනවා. මම දන්නවා මේ ආයතන ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුව මොන විදියටද හිතන්නේ කියන සාධකය මත. ආණ්ඩුව හිතන්නේ නිදහස් කරන්න නම් ආයතන හැසිරෙන්නේ නිදහස් කරන්න. මොකද ඒ නිලධාරිය හිතනවා මම නිකන් අමාරු වැටෙන්න උන්නේ. මොකද ආණ්ඩුව හිතන්නේ නිදහස් කරන්න. ආණ්ඩුව හිතන්නේ දඬුවම් දෙන්න නම් නිලධාරිය ඒ සඳහා වැඩ කරනවා. එනිසා අපේ ගවර්න්මන්ට් එකක් මේ දීපල පවරා ගැනීම නම් කළ හැකි. මොකද ආණ්ඩුවේ උමනාවේ ඒක බව ඒ යාන්ත්‍රණය තේරුම් ගන්න. ඊළඟ විදේශගතව තියෙන ධනෙ. දැන් ලෝකෙම මේ මූල්‍ය අපරාධ ප්‍රශ්නය බවට පත් වෙලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව ස්ටාක් කියන ආයතන පිටවලා තිබෙනවා. ඔවුන් අපේ රටේ යම් අපරාධයක් පිළිබඳ නඩුවක් ගොනු කරලා තිබෙනවා නම් තාක්ෂණික සහාය තොරතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයෙන් විසින් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි තව විශේෂ අවස්ථාවක් තියෙනවා අපිට. පහුගියද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කොමිසමේ යෝජනාවට ලංකාවේ පළවෙනි වතාවට ඇතුළත් වුණා ආර්ථික අපරාධ කරුවන් ගැන පරීක්ෂණ කරන්න කියලා. ඒතර එක ජාත්‍යන්තර පිළිගැනීම. ඒ සඳහා අවශ්‍ය සහාය ලබා ගත හැකි. අනතුරුව ගත්තොත් ගොඩක් දීපල තියෙන තැනුත් අපි දන්නවා. හරිද? ඒ නිසා මේ වැඩේ කරන්න පුළුවන් වැඩක්. ලොකු සංකල්පයක් ගොඩනගමින් යනවා. මේක කරන්න බැරි වැඩක් කියලා. මම කලින් කිව්වේ මේක කරන්න පුළුවන් මේ රටේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට අපි ඒ දීපල යලි පවරා ගැනීම සිදු කරනවාමයි.